මේ මාධ්‍ය සාකච්ඡාව රජය වෙනුවෙන් සතිපතා පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. රජයක් හැටියට අපි නියෝජනය කරන කණ්ඩායම අපි විශ්වාස කරනවා මුලින්ම අපි යා යුත්තේ ජනාධිපතිවරණයක ජනතාව තුළ විශ්වාසයක් මතයක් ගොඩ නැගිලා තියෙනවා රනිල් තමයි මිනිහා කියලා. ප්‍රංශ සම්මුතිය යටතේ අද මේ වෙනකොට හොඳ ආරංචියක් එනවා නම් සුභවාදීව බලන හැමෝටම හරි සන්තෝෂ වෙනවා. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. මේ සුභ ආරංචියක් කියපු ගමන් අර පක්ෂාභාගයේ ඉත්‍යාව දුවනවා වගේ කියලා සමහර අයට. 88-89 කාල ගුරුවරුන්ට පණිවිඩ යවලා ඉස්කෝල වහපු කාලයක් තිබුණා. අදත් මේ පාරට බස්සලා සූදානම් වෙන්නේ මේ සුභවාදී පණිවිඩයක් එනකොට රට අසුභ කරන්නේ, රටට අසුභ කරන්න ඉන්න කණ්ඩායම තමයි මේ පෙළ ගැහින්නේ. තෙල් නැති වෙලාවේ, ලයිට් ටික දෙන්න තෙල් නැති වෙච්ච වෙලාවේ ඩොලර් ඉවන්න එපා කියලා පැහැදිලිවම සුනිල් හඳුන්නෙත්ටි කිව්වා, කෙල්වින් සිල්වා කිව්වා. ඒ සුභවාදී දවසේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මහා ගැටුමක්, පොලිසිය ගුරුවරුනුත් අතර මහා ගැටුමක්, ජනතා විමුක්ති පෙරමුණ මේ ගැටුමට නායකත්වය දෙන. ඒ ගැටුම යන අතරේ කඳුළු ගහ යන අතරේ අපේ ජංගම දුරකථනයට SMS එකක්. ඒ තමයි පැරිස් සමාජයේ අද ප්‍රංශයේ පැරිස් නුවර අද US බිලියන 5.8 ණය ගිවිසුමේ අවසන් එකගතාවයට පැමිණලා ගිවිසුම අත්සන් කරයි කියලා. ඒ ණය ප්‍රතිව්‍යුහ ගත කරන ගිවිසුම අත්සන් කරන දවසේ තමයි ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් කොළඹට වැඩිම සෙනඟ ගෙනෙල්ලා පොලිසියත් එක්ක ගැටුමක් ඇති කරගෙන මිනිහක් මරාගෙන අද රටට වෙනස් පණිවිඩයක් ගෙනෙන්න උත්සාහ කරපු මොහොත. මේ ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි අවස්ථාව නෙවෙයි. ඒ යුද්ධයේ වෙලාවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරන්න අවසාන මොහොතේ එදා පාර්ලිමේන්තුව අයවැය තිබුණා. ඒ අයවැය පරාජය කරන්න නායකත්වයේ ගත්තේ අනුර කුමාර දිසානායක. ඔහු තමයි පාර්ලිමේන්තුවේ අත්සන් එක්කව කරලා ඒකට නායකත්වය ගත්තේ. එදා ඒ අයවැය පෙරදුනා නම් අදත් මේ යුද්ධයේ මේ රටේ තියෙනවා. ගොඩ එන්න මේ රට නැගිටින්න උත්සාහ කරන හැම අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ මේ බියගලු කුහක මේ පහත් නිඳිත ක්‍රියාදාමයට නායකත්වය දුන්න මේ රට ගොඩ ගන්න පුළුවන්, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහමැතිතුමා විතරයි. ලිහන්න ඉස්සෙල්ලා ඔබලා බලන්න ඕනේ නෑනේ. එන්න ඕනි පණිවිඩේ රැට බලාගමු අපි. මේක එතුමට දෙමු කියන්න. අපි එතුමට දෙමු එක කියන්න. Now Rexona Sports Defense 72 hours order protection samagin pirimin sadahamai.